අද වීඩියෝ එකෙන් ලෝකේ තියෙන සැරම ඉන්ග්‍රීඩියන්ට් යූස් කරලා හදපු සෝස් එක ට්‍රයි කරලා කට්ටියගේ රියැක්ෂන් කොයි වගේද කියලා බලනවා. රාමෙන් වල රස චුට්ටක් තියෙනවා. හරි ඕල් ගන්න එච්චර. ඉවසගන්න පුළුවන්. ඔව් ඉවසගන්න පුළුවන්. සැරයි වන්න. එහෙම එක දැන් දෙවෙනි සැරේට මේ ගන්න එතකොට ඉතින් මේ සෝස් එක අරගෙන ආවේ දනුකයියා. අය කිව්ව හැටියට මෙන්න මේ විදිහේ අමුතු බොක්ස් එකක තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මේක මිනි පෙට්ටියක්. මිනි පෙට්ටියක් ඇතුළේ තමයි මේ සෝස් එක තියෙන්නේ. පේනවනේ මේකේ ගහලා තියෙන දේවල් ඔක්කොම නිකන් මැරෙනවා. මේක කෑවොත් මැරෙනවා කියලා තමයි පෙන්නලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ සෝස් එක හදන්න පාවිච්චි කරලා තියෙන දේවල්. මේ බොක්ස් එකේ ගහලා තියෙනවා ඇලපිනියෝ චිලි එකට වඩා 900 ගුණයකින් මේ සෝස් එක සරයි කියලා. ඉතින් අපි බලමු මේක අපේ කට්ටිය කොහොමද ගත්තේ, ඊට පස්සේ ඒගොල්ලන්ගේ රියැක්ෂන් එක කොයි වගේද කියලා. මේක ඇත්තටම සරද කියලා බලමු අපි. මේ සෝස් එක අපිට මේ විදිහට හම් වෙන්න එක හේතුවක් තියෙනවා. හේතුව තමයි ශෂිකක්කා. චිලි ටික කරගෙන ඉන්නවා අපිට. සීනියට අර බැරිස්ටා කෙනෙක් පැත්තට දෙනවා නේද? ආ ශෂිකක්කට අර තියෙන රාමෙන් වල තියෙන සැරම නූඩල් එක තියෙන්නේ ඒක සැර නැහැ. ඉතින් අපිට නම් ඒක ටිකක් අමාරුයි කන්න සැරේනවා. ඉතින් දනුකයියා මේ ලෝකේ තියෙන සැරම සෝස් වලින් එකක් අරගෙන එනවා. මේ සෝස් එකත් අක්කට සැර නැද්ද කියලා බලන්න. මම ගොඩක් රියැක්ෂන් වීඩියෝස් බැලුවා. ඒගොල්ලන් ගොඩක් මේක ගන්න ස්පූන් එකකට හරි ඒගොල්ලන් මොනා හරි චිකන් කෑලකට හරි දාගෙන තමයි මේ සෝස් එක ගන්නේ. හැබැයි ඉතින් අපි නම් ඇඟිල්ලට පොඩ්ඩක් ගත්තේ, මොකද ඉතින් අපිට රිස්ක් එකක් ගන්න බෑ. මේක ගොඩක් සැර වෙලා අපිට අමාරුනොත් ඒක ඉතින් අමාරු. අපි ඔෆිස් එක ඇතුළේ නින්නේ. සැර නැද්ද? බොරු 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 ටිකක් කළා ඉතින් තමයි එන්නේ සර. ඔව් මේකේ බෝටල් එකේම ගහලා තියෙනවා. මේක පාවිච්චි කරද්දි වෙන සෝස් එක කලවම් කරලා ගන්න පාවිච්චියට කියලා. නැත්නම් මේකේ සැර වැඩි වෙන්න පුළුවන් කියන එක මේකේ පැහැදිලිවම ගහලා තියෙනවා. කන්න ඒකට රවියට නම් චුට්ටක් ඇස්සාවා. ඉතින් අපි ෂේප් කරගත්තා. මගේ එක්ස්පීරියන්ස් එක කියන්නම්. මට මම දෙපාරක් මේක ට්‍රයි කරා. මේක පළවෙනි පාර ගනිද්දි මට පොඩි කැස්සක් ආවා රවියට වගේම. ඒක නිකන් අර අපි මිරිස් බදිනකොට වගේ එන කැස්සට සමාන කැස්සක්. ඉතින් රස මට ආවේ නයි මිරිස් රසක්. හැබැයි ටික වෙලාවක් යනදී කටේ දැවිල්ල ගන්නවා. ඒ කියන්නේ දිව දන්න ගත්තා. පොඩි ප්‍රමාණයක් නිකත් ඒ නිසා ලොකු ඉෆෙක්ට් එකක් නැහැ මේකෙන්. හැබැයි මම දෙවෙනි පාරක් ගනිද්දි මගේ බඩ චුට්ටක් දන්න ගත්ත ටික වෙලාවක් යද්දි. මේක කාපු ගමම ඇත්තටම ලොකු ප්‍රශ්නයක් නැහැ. චුට්ටක් වෙලා යන්න යන්න තමයි ඒකේ දැවිල්ල අරගෙන අර එහෙම එන්නේ ටික වෙලාවක් යද්දි.
E poi? Sarà io. Cos'è? E che passa in sarà? Oh, passa in මේ වෙලාවේදී අයගෙනගේ ෆෙයාවෙල් එකක් යන වෙලාව. ඉතින් අපි මේ වෙලාවේදී අයලා කීප දෙනෙක්ටම දුන්න මේක try කරලා බලන්න. ඇතරම මේගොල්ලෝ මේ වෙලාවේදී අවුල නැහැ කියලා කනවා. හැබැයි පස්සේ යන්න යන තමයි මේ චුට්ටක් අමාරු වෙනවා. අර තියෙන සීනි අර අර පැකට් එක. අපි චූටි. Let's go.